අපේ බුදුරජාණන් වහන්සේට නම් මිත්‍යා දෘෂ්ටික බලපෑමක් තිබුණා කියන කාරණාව සඳහන් කරන්න එහෙම කරුණක් නැහැ. භාග්‍යතුන් වහන්සේට එහෙම බලපෑමක් තිබුණේ නැහැ. බෝධිසත්ව අවදී සිද්ධාර්ථ කුමාරයාගේ කාලෙවත් සිද්ධාර්ථ කුමාරයාටවත් එහෙම බලපෑමක් තිබුණේ නැහැ. මොකද උපතින්ම හිතාගන්න බැරි තරම් ධනවත්. ඒ හින්දා මේ අගහිගකම් දුප්පත්කම් මොනවද කියලාවත් දන්නේ නැහැ. ඒ ධනවත් භවයේ ප්‍රමාණයේ සීමාවක් අපිට කියන්නත් බැහැ. ඒක අපිට හොඳට පැහැදිලි වෙනවා සිද්ධාර්ථ කුමාරයා කොච්චරනම් සැපවින්දද. සිද්ධාර්ථ කුමාරයාට මාලිගා තුනක් තියෙනවා කියලා අපි අහලා තියෙනවා. ධර්මයේ පැහැදිලි කරනවා. මජ්ක්‍ධිම නිකායේ තියෙන මාගන්ධිය කියන සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ මාගන්ධිය බමුණට පැහැදිලි කරනවා තමන් වහන්සේ ගිහි කාලේ විඳපු පංචකාම සැපේ කොයි වගේද කියලා. එතනදී පැහැදිලි කරනවා මේ ග්‍රීෂ්ම කාලයේ වැඩ හිටපු මාලිගාව ගැන. මේ මාලිගාවේ ජීවත් වෙච්ච ජනගහණය උන්වහන්සේමයි සඳහන් කරන්නේ 196,000 කියලා. එක ගෙදරක ජීවත් වුණ ජනගහණය 196,000. මේකත් එක සාකච්ඡා කරන්න තියෙනවා. එතකොට අතීතයේ දියුණුව කොච්චරද කියලා. අතීතයේ දියුණුවත් එක කල්පනා කරලා බැලුවොත් කෙටියෙන්ම සඳහන් කළොත් වර්තමානයේ අපි ඉන්නේ ඉතාමත්ම ලදරු මට්ටමක. අපිට මේ දියුණුවට කවදාවත් ලඟ වෙන්න බෑ. බෝසත්වරු ලෝකේ පහළ වෙන්නේ දියුණුවේ ඉතාම උච්චතම අවදී. ඒ නිසා අතීතයේ ඉතා දියුණුයි. කෙනෙක් සැක කරන්න පුළුවන් මේ වාගේ මාලිගා හදන්න කොච්චර කල් යන්නේ නැද්ද කියලා. එච්චර කල් ගියේ නෑ මොකද ඒ තරම්ම දක්ෂයි. එතකොට මේ මාලිගාවේ ජීවත් වෙච්ච 196,000න් 40,000ක් සාක්‍ය කුමාරිකාව. 196,000ම කාන්තාව. සුද්ධෝදන මහරජුරු හරියට දොරකඩක මුර සේවයටවත් පිරිමියෙක් යදෙවේ නෑ කියලා කියන්නේ. මොකද ඒ සැප වෙන පිරිමියෙකුට දකින්නවත් දුන්නේ නෑ කියලා. එහෙනම් මේ 196,000ම සිද්ධාර්ථ කුමාරයාගේ භාර්යාව. භාර්යාව හැටියට හිටපු අය. ඒකේ ඒ තරම් මහ පුණ්‍ය ශක්තියක් බමුණාට පැහැදිලි කරන්නේ තමන් විඳපු පංචකාමයේ ගැනනේ. එතකොට මුලින් ඉගෙන ගත්තේ නෑ කියලා කිසිම රජ කෙනෙක් සිද්ධාර්ථ කුමාරයාට දුවක් දෙන්න කැමති වුණේ නෑ. ඉගෙනගෙන නෑ කියලා. ඉතින් ඒ වෙලාවේ තමයි තාත්තට යෝජනා කළේ එහෙමනම් මම ශිල්ප පෙන්වන්නම් කියලා. ඉගෙන ගත්තේ නැති බව ඇත්ත. නමුත් ඉතින් මම දන්න ශිල්ප පෙන්වන්නම් කිව්වා. ඊට පස්සේ තමයි රජුරෝ ඒ සඳහා කටයුතු ලෑස්ති කළේ. ඒ වෙලාවේ ගිහිල්ලා අවුරුදු 16යි වයස. ගිහිල්ලා කෙලින්ම අතට ගන්නේ තාත්තගේ දුන්න. සුද්ධෝදන මහරජුරන්ගේ දුන්න. සුද්ධෝදන රජුරන්ගේ දුන්න අදින්න සාමාන්‍ය මිනිස්සු 1000ක් ඕනේ. ඒකෙන් පේනවා සුද්ධෝදන රජුරෝ මොන තරම් ශක්තිමත්ද කියලා. තාත්තා හිටගෙන පය ඉස්සරහට තියලා වාරු අරන් අදින දුන්න අවුරුදු 16 පුතා අදින්නේ උත්කුටිකෙන් ඉඳගෙන. ඒ තරම් ශක්තිමත්. දුන්නෙන් දක්වන්න තියෙන ශිල්ප දක්වපු හැටි අනිත් ශිල්ප ප්‍රදර්ශනය කරපු හැටි සර්බංග ජාතකයේ තමයි පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් ඒ කාරණාව මේ වෙලාවේ අපිට සාකච්ඡා කරන්න වෙලාවක් නැති වෙයි. මෙයාගේ මේ විශ්මයජනක ශිල්ප දැක්වීම බෝසතාණන් වහන්සේගේ. විශ්මයජනක ශිල්ප දැක්වීම දැකලා සාක්‍ය රජවරු 40,000ක් ඉදිරිපත් වෙනවා තමන්ගේ දුවලා දෙන්න. ඉස්සරලා එක්කෙනෙක්වත් දෙන්න බෑ කිව්වා. දැන් 40,000ක් ඉදිරිපත් වෙලා. ආන්ගේ දුවලා 40,000 තමයි අර 196,000 අතර ඉන්න සාක්‍ය කුමාරිකාව 40,000. මේ මාලිගාවේ උඩ තට්ටුවේ තිබුණා ඝන රත්තරන් මණ්ඩපයක්. ඒක රන් සහ රිදී දැල් වලින් වහලා තිබිලා තියෙන්නේ. ඒ නම් මණ්ඩපේට විවේකීව යුවරජුරුවත් එක්ක සාකච්ඡා කරන්න ගොඩ වෙන පිරිස 40,000. ඒ අර සාක්‍ය කුමාරිකාව රැස් වෙන අවස්ථාවක් වෙන්න ඇති. එහෙම සැප වින්දා. රජවරු හැම වෙලාවෙම හිස නැමුවා. සක්විති රජේ. ඒ නිසා පුංචි අවදියේ ඉඳලම මහරජවරු හිස නැමුවා. ඒ තරම් මහලුකු ශක්තියක් තිබුණා. අවුරුදු 29ක් වෙනකොට මේ සියලු සම්පත් අතහැරලා දාලා සිද්ධාර්ථ කුමාරයා මාලිගාවෙන් පිට වුණා. මාලිගාවෙන් පිට වෙලා රජගහනුවර පිඬුසිඟා වඩිනකොට බිම්බිසාර මහරජුරුවන්ට ආරංචි වුණා මෙහෙම තවුසේ. හරි ලස්සනයි. කවදාවත් දැකලා නැහැ. පිණ්ඩපාතේ වඩිනවා. රජුරුවත් ආවා බලන්න. රජුරුව එනකොට පණ්ඩවගිරි පර්වතයේ පාමුල වාඩි වෙලා මේ අපූරු තාපසයන් වහන්සේ දාහනේ වළඳනවා. දන් වළඳලා ඉවර වෙනකන් නිශ්ශබ්දව ඉඳලා රජුරුව ළඟට ගිහිල්ලා කතා කළා. කතා කරාම සඳහන් කළා මම සුද්ධෝදන මහරජුරුවන්ගේ එකම පුතා. මමයි සිද්ධාර්ථ කියලා. බිම්බිසාර රජුරුවන්ට ඇතිවිච්ච සතුට බිම්බිසාර රජුරුවන්ගේ මහා රාජ්‍යයන් දෙක ශාල් ජනපද දෙකක් අංග සහ මගද ඒ වෙලාවෙම මේ මහරජ්‍යයන් දෙකම පරිත්‍යාග කරනවා. කුමරුනි මගේ රාජ්‍යයන් දෙකම ඔබටයි කියලා. මේ මහරජ්‍යය ඔබට කියලා. එතකොට සිද්ධාර්ථ කුමාරයාගේ මොන තරම් පුණ්‍ය මහිමයක් තියෙන්න ඕනේද? මොකද බිම්බිසාර රජුරුව අවුරුදු 16 රාජ්‍යත්වයට පත් වෙලා අවුරුදු 16ක රජෙක් හැටියට තමයි බිම්බිසාර රජුරෝ අනික් දේශය යටත් කරන්නේ. තමන් යටත් කරගත්ත මහා දේශයන් දෙකම කිසිම යුද්ධයක් නැතුව පිරිනමන්න පුළුවන් තරම්
හැංගීමක් ඇති වුණානි බෝසතාණන් වහන්සේ ළඟ තිබි චක්‍රමාන පුණ්‍ය මහිම නිසා දැන් නිකම්ම දෙන්න නැහැදී සිද්ධාර්ථ කුමාරයා ප්‍රතික්ෂේප කළා මම ඔයිට වඩා ලොකු රාජ්‍යයක් දාලා එන්නේ ඔයිට වඩා ශාස්ත්‍රීය රාජ්‍යයක් දාලා එන්නේ හත් දවසකින් ලැබෙන්න තිබිච්ච සක්විති රාජ්‍ය දාලා යන්නේ බුද්ධ රාජ්‍ය හැන්ද නමුත් බිම්බිසාර රජු මේ මහා පුණ්‍යවන්තයාට රාජ්‍ය පූජා කරලා ඒ කුසලයේ එහෙම්ම මත්පත් කරගත්තා මොකද හිතේ එකක් තියාගෙන නෙමෙයි පූජා කළේ පූජා කළාමයි ආපහු බිම්බිසාර රජු රාජ්‍ය පාලනය කරන්නේ බෝසතාණන් වහන්සේ එපා කියපු හින්දා නැත්තම් දීලමයි තිබුණේ ඉතින් ඒ කුසලයේ පූර්ව චේතනා මුංචන චේතනා අපර චේතනා කියන තුනම බිම්බිසාර රජුගේ ඒ වෙලාවේ පිරිසිදුයි ඒ නිසා ඒ මහා පින්කමම කරගත්තා බෝසතාණන් වහන්සේගේ පුණ්‍ය මහිමේ එහෙමයි ඉතින් මේ අන්‍ය තීර්ථකයන්ගෙන් කියලා කාගෙන්වත් මහා බලපෑම් තිබුණේ නැහැ බුදුරජාණන් වහන්සේ ওই පරිබ්‍රාජිකාරාම වලට ඒ වගේ මේ අන්‍ය තීර්ථක නිගණ්ඨාරාම වලට භාගිතුන් වහන්සේ වැඩම කරපු අවස්ථා අපි පිටකේ බොහොම සඳහන් කරනවා ඒ අයගාව පුදුම සහයෝගයක් තිබුණා භාගිතුන් වහන්සේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දතාවයට ඉතාම කැමති බව මේ අය දන්නවා ඒ නිසා සමහර අන්‍ය තීර්ථක ආරාම වලට භාගිතුන් වහන්සේ වඩිනවා කියලා දැනගත්තාම ධර්මයේම සඳහන් කරලා තියෙනවා ඒ ස්ථානවල ආගමික නායකයෝ තමන්ගේ පිරිස් නිශ්ශබ්ද කරනවා මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ අද අපිත් එක්ක කතා බහ කරන්න එනවා ඉත කවුරුවත් සද්ද කරන්න එපා මොකද උන්වහන්සේ නිශ්ශබ්දතාවයට තමයි හරි කැමති උන්වහන්සේ අපිත් එක්ක සාකච්ඡා කරනකොට කවුරුවත් මැද්දෙන් පැනලා ප්‍රශ්න අහන්න එපා මොකද උන්වහන්සේ සාකච්ඡා කරන තැන එහෙම අනවශ්‍ය ප්‍රශ්න අහන්නේ නැහැ කවුරුවත් සද්දපද්ද කරන්නෙත් නැහැ ඕගොල්ලෝ මැද්දෙන් පැනපැන ප්‍රශ්න අහන්න පටන් ගත්තොත් උන්වහන්සේ හිතයි මේ ශාස්ත්‍රවරුන්ට තමන්ගේ හිත දමනය කරගන්න තියා අඩුම තරමේ ළඟ ඉන්න පිරිසවත් දමනය කරගන්න බෑ කියලා එහෙනම් නිශ්ශබ්ද වෙන්න හැමෝම කියලා ඒ වාගේ භාග්‍යතුන් වහන්සේට අනුව ඒ වෙලාවේ ඒ අය අනුගත වුණා බොහෝම සුහදශීලී වුණා භාග්‍යතුන් වහන්සේත් ගිහිල්ලා බොහෝම හොඳින් ඒ ඇත්ත එක්ක කතා බහ කරලා අවස්ථා තිබුණා ඒ නිසා කාගෙන්වත් මේ අන්‍ය තීර්ථකය කියලා භාග්‍යතුන් වහන්සේට බාධාවල් පීඩාවල් ඇති වෙන්න ආවේ නැහැ යම් යම් අවස්ථාවන් වල යම් යම් අය උත්සාහ කළා ওই රාජිකාරාමයේ වාගේ හැදෙන්නේ ඒ නිසා නිගන්ට පිරිසක් ජේතවනාරාමිකව පන්සලක් හදන්න ගියා නමුත් භික්ෂුන් වහන්සේලාගේ නිවනට ඒක බාධාවක් ඒගොල්ලෝ හරියට කෑ ගහනවා ඒ හින්දා ඉතින් රජුලන්ට පණිවිඩයක් යවුවා මේක නවත්තන්න කියලා ආනන්ද හාමුදුරුව එනවා දැකලා කොසල් රජු දොර වැහුවා ඇවිල්ලා කිව්වා ස්වාමිනී රජු දොර වහගත්තා කියලා ඊට පස්සේ කිව්වා සරියොත් මොකලං දෙන මහන්සේට භාගිතුන් වහන්සේ සිහිපත් කළා රජුලන්ට ගිහිල්ලා මේක නවත්තන්න කියන්න උන්වහන්සේලා දෙනම වඩිනකොට රජු දොර වැහුවා උන්වහන්සේලා දෙනමත් ඇවිල්ලා කිව්වා ස්වාමිනී රජු දොර වහගත්තා කියලා ඒ වෙලාවෙ නම් ප්‍රකාශයක් කළා මහරජුරුව දන්නේ මේ මහ උත්තමයන් දෙන්නට දොර වහලා තමන් කරගත්ත පව මොකද්ද කියලා කවදා හරි දවසක කොසල් රජුරුව මැරෙන්නේ රාජ්‍ය අහිමි වෙලා කියලා දේශනා කළා ඒ පව නිසා ඒක එහෙම විපාක දුන්නා ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වැඩියා හැබැයි ඉතින් භාග්‍යතුන් වහන්සේ වඩිනකොට කාටවත් දොරවල් වහන්න බෑ රජුරුව පෙරමගට ඇවිල්ලා වැඳලා පිළි අරගෙන පන්සල හදන එක නතර කෙරෙව්වා නිගණ්ඨය හද හදා හිටපු පන්සල රජුරුව හැදුවා හදලා ඒක භාග්‍යතුන් වහන්සේ ඇතුළු ශාසනයට පූජා කළා ඒක තමයි රාජිකාරාමය කියලා කියන්නේ ඉතින් ඒ වගේ බලපෑම් ආපු දැන් තිබුණා නිගණ්ඨාදීන්ගෙන් නමුත් වෙන ලොකු බලපෑම් ඔය මල්ගොඩක මරලා හංගලා හිටපු හැටි මේ වගේ දේවල් වලින් බලපෑම් තිබුණා භාග්‍යතුන් වහන්සේක ඉතාම සුහදශීලීව බොහෝ දෙනා කටයුතු කළා එහෙනම් ලොකු බලපෑමක් භාග්‍යතුන් වහන්සේට කාගෙන්වත් තිබුණේ නැහැ භාග්‍යතුන් වහන්සේට බලපෑම් කරන්නත් කාටවත් බැහැ ඉතින් ඒ නිසා එදා සමාජයේ එහෙම බලපෑම් භාග්‍යතුන් වහන්සේ ලොකුවට තිබුණේ නැහැ කියලා තමයි සඳහන් කරන්නේ. පොඩි පොඩි දේවල් තිබුණා. නමුත් මහ ලොකු බලපෑම් කරන්න කාටවත් බැරි වුණා.